ඔන්න මම අද ඔයගලන්ට කියන්න යන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුද්දක්. ඒ වගේම කෙනෙකුට මේක යම් විදිහකින් තමන්ගේ ව්‍යවසායකත්ව පැත්තකට යොමු කරගන්න පුළුවන් කාරණාවක් ගැන තමයි මම කියන්න යන්නේ. ඔබ මම දැන් රූපරාමු ඇසුරෙන් ඔබට පෙන්නන්නම් මම කොහොමද අපේ ගෙදර කන්න පොල් තෙල් හදාගන්නේ කියලා. ඇත්තටම මේකෙදි වැදගත් වෙන්නේ අපි කඩෙන් පොල් තෙල් ගෙනාපුවාම අපි දන්නේ නැහැ ඇත්තට මේක කොයිතරම් සෞඛ්‍ය ආරක්ෂිතව සෞඛ්‍ය සම්පන්නව මේ පොල් තෙල් නිෂ්පාදනය කරනවද කියන කාරණාව. අනිත් එක තමයි බොහෝ විට මේවා ෆාම් ඔයිල් කලවම් කරපු තෙල් ಜಾති තමයි අපිට ලැබෙන්නේ. ෆාම් ඔයිල් කියන්නේ කටු පොල් තෙල් ඔබ කවුරුත් දන්නවා. මං හිතන්නේ මේ කටු පොල් තෙල් කියන්නේ ඒ තරම්ම සෞඛ්‍ය ආරක්ෂිත මේ අපේ ශරීර සෞඛ්‍යයට යහපත් ආහාරයට ගත යුතු දෙයක් නෙවෙයි. ඉතින් බොහෝ විට අපි කඩෙන් මේ පොල් තෙල් කියලා ගේන ඒවත් ඒ වගේම අපි එළවලු තෙල් කියලා ගොඩක් අය ගේනවා මේ කඩෙන් තෙල් සකස් කිරීම සඳහා. නමුත් මෙතන ගැටලුව තියෙන්නේ එළවලු තෙල් කියලා දෙයක් මම දන්න තරමින් නම් හොයන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ මුළු ලෝකෙම භාගයක එළවලු වගා කරත් ওই කියන මේ ඉල්ලුමට සරිලන විදිහට අපිට එළවලු තෙල් හොයාගන්න හම්බ වෙන එකක් නැහැ. එළවලු තෙල් කියලා තියෙන්නේ තනිකර ෆාම් ඔයිල් එහෙම නැත්නම් කටු පොල් තෙල්. ඉතින් මෙන්න මේ ගැටලුවට විසඳුමක් විදිහට මම කරන්නේ අපේ ගෙදර තියෙන මේ අතිරික්ත පොල් අපි සාමාන්‍යයෙන් පොල් අපේ ගෙදර තියෙනවා. ඉතින් මේවා කඩලා විකුණනවා. ඊට අමතරව පොඩි ඉතුරු වෙන විකුණන්න බැරි ඒවා ඊට පස්සේ තැඹිලි සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මේවා පොල් වෙන්න ඇරලා මේවා පොඩි පොඩි කෑලි වලට කපලා තෙල් මෝලකට අරගෙන ගිහිල්ලා අපි මේකෙන් පොල් තෙල් හදා ගන්නවා. ඌ වේලලා අරගෙන ගිහිල්ලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මෙන්න මේක තමයි මම අද ඔබට පෙන්වන්න හදන්නේ. එතකොට මේකේ ව්‍යවසායකත්ව අදහස තමයි තව කෙනෙකුට දැන් මම ඉන්න ප්‍රදේශයේදී මම ගෙනියන්නේ මගේ ළඟ පහත තියෙන තෙල් මෝලකට ඉතා කුඩා ප්‍රමාණයේ තෙල් මෝලක්. මේ තෙල් මෝලේ අපිට කිලෝ එකක් දෙකක් වුණත් ගිහිල්ලා පොල් අඹරලා තෙල් හදලා අරගෙන එන්න පුළුවන්. මෙහෙම අරගෙන අවිල්ලා ඉතින් අපේ පරිභෝජනයට ලබා ගන්නවා. එතකොට යම් කෙනෙකුට පුළුවනි මේ මහ විශාල මේ ආයෝජන මුදලක් අවශ්‍ය කර්මාන්තයක් නොවන නිසා දැන් මේ තෙල් මෝලක් ළඟ නැති ප්‍රදේශයක ඉන්න කෙනෙකුට නම් මේක හොඳ අදහසක් පටන් ගන්න. කුඩා ප්‍රමාණයේ තෙල් මෝලක් ඔබ පොල් ගෙනල්ලා තඹරලා තෙල් හදන්න ඕනේ නැහැ. පුළුවන් තරම් අවට ඉන්න අයට පුරුදු කරන්න. ඒගොල්ලෝ පොල් වේලලා කොප්පර බවට පත් කරලා අරගෙන ආපුවාම ඔබ තෙල් ටික හදලා දෙන්න. හොඳ සේවයක් සපයන සහ මේක යම් වෙන රස්සාවක් කරන කෙනෙකුටත් අමතර ආදාය මාර්ගයක් විදිහටත් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේක දැන් අද ඔබට මේ පෙන්වන්නේ මම කොහොමද මේ පොල් කපලා වේලලා අරගෙන ගිහිල්ලා මේ මූලෙන් තෙල් හදාගෙන එන්නේ කියලා. නමුත් කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්, එයාට නම් පොල් ගස් තියෙනවා, පොල් ගස් තියෙන හින්දා ඕවා කියනවා. නමුත් අපිට කොහෙන්ද පොල්, අපි කොහොමද ඕක කරන්න කියලා. මේක තව කෙනෙකුට පුළුවනි ඔබ සාමාන්‍ය ගෙදර එදිනෙදා භාවිතා කරන පොල් කුඩු පිරිසිදුව වේලලා මේකත් අරගෙන ගියොත් මේ තෙල් මෝලට යම් තෙල් ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් ඔබට තියෙනවා. ඒ වගේමයි මම ඊළඟ වැඩසටහනකින් ඔබට කියලා දෙනවා. ඔබ කඩෙන් ඔබට පොල් ගස් නැහැ ගෙදර කියලා අපි හිතමු. එතකොට ඔබ කඩෙන් ගෙන පොල් ගෙනල්ලා පොල් ගාලා ගෙදරදිම ඉතාම පහසුවෙන් පිරිසිදුව පොල් තෙල් නිපදවන්නේ කොහොමද කියලා මං තව වැඩසටහනකින් ඔබට ගේන්නම්. මොකද අපි ප්‍රධාන කාරණාව අපි සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙලා ඉන්න ඕන, මේ ලෙඩ රෝග හදා ගන්න නැතුව අනිත් සියලුම දේ කරන්න. ඉතින් අන්න ඒ නිසා මං ඔබට කියලා දෙන්නම්, බොහෝ විට මේ තෙල් භාවිතය බොහෝ විට හෘද රෝග සහ තව නොයෙකුත් ලෙඩ රෝග සඳහා ප්‍රධාන වෙන්නේ මෙන්න මේ තෙල් භාවිතය. ඉතින් මේකට විසඳුමක් විදිහට පිරිසිදු පොල් තෙල් කියන්නේ වෛද්‍යවරු විසින් අනුමත කරන දෙයක්. ඉතින් පිරිසිදු පොල් තෙල් හදාගන්න අද මේ කියලා දෙන්නේ එක විදිහක්. ඊළඟ දවසේදී මම තව විදිහක් කියලා දෙනවා. ඒකත් බලන්න ඕන නම් channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. තව දේවල් මගෙන් දැනගන්න ඕන නම් comment කරන්න, මම උත්තර දෙන්නම්. ඇත්තටම මේ වැඩේ බලන්න මේ කෙනෙකුට හොඳ ආයෝජන අවස්ථාවක්, එහෙම නැත්නම් ව්‍යවසායකත්ව අවස්ථාවක්, මේ ගෙදරදිම ව්‍යාපාරයක් විදිහට වෙන රැකියාවක් කරන ගමන් හෝ නැත්නම් පූර්ණකාලීන වශයෙන්ුත් මේ කුඩා තෙල් මෝලක් පොල් තෙල් අඹරන මේ යන්ත්‍රයක් සවි කරලා මේ විදිහට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඒකත් ඔබට පෙන්වන්නත් එක තමයි මම මේ වැඩසටහන ගෙනාවේ. අපි බලමු එහෙනම් කොහොමද මම මේ වැඩේ කරේ කියලා.
මම ඔබට පෙන්වන්නේ දැන් කොහොමද පොල් වේලලා මේ කුප්පර බවට පත් කරගන්න විදිය ගෙදරදී ඊට පස්සේ මේ පොල් ටික මම අරගෙන එනවා විශේෂ තැනකට මේ දැන් මගේ ගාව ඉන්න මාත් එක්ක මේ ඉන්නේ ගාමිණී මහත්මයා එතුමා ගාව තියෙනවා පොඩි තෙල් මෝලක් ඉතින් මේ බලන් ඉන්න අයට මම මේ කියන්නේ ඔබ සෞඛ්‍ය සම්පන්නව තමන්ගේ පොල් තෙල් ටික ගෙදර හදාගත්තොත් කිසිම මේ හිතේ සැකයක් නැතුව ආහාරයට ගන්න පුළුවන් ඒ හින්දා මේ විදිහට මම අර පෙන්නපු විදිහට පොල් ටික හදලා අරගෙන ආපුවම ඔබ දුර පළාතක වෙන්න පුළුවන් දැන් නමුත් ඒ ගොඩක් ප්‍රදේශවල මේ වගේ තැන් තියෙනවා මේ තෙල් මෝල් ඉතින් අරගෙන ගිහිල්ලා මේ පොල් ටික දුන්නාම ඔබට පුළුවන් බොහොම සෞඛ්‍යාරක්ෂිතව පිරිසිදු පොල් තෙල් ටිකක් සකස් කරගන්න ඉතින් දැන් මේ මම ඉන්නේ මේ ගාල්ලේ පොද්දල ප්‍රදේශයේ මීපාවල මීපාවල අපි ගාමිණී මහත්මයාගෙන් මහමු මෙතෙන්ට එන විදිය කියන්නේ මේ බලන් ඉන්න අවට කට්ටියට ආරාධනා කරන නම් මෙතෙන්ට මේ එන්නේ කොහොමද ගාල්ලේ ඉඳන් එනවනම් කිලෝමීටර් 9ක් ඇවිල්ලා මීපාවල කලන්තුරිය මාවතේ පළවෙනි ගේ තෙල්මෝල කොහෙද කියලා ගම මොන කෙනෙක් දන්නවා මීපාවල තෙල්මෝල තියෙන්නේ කලන්තුරිය මාවතේ හැරුණු තැනම වංගත පැත්තේ තියෙන්නේ ඉතින් මේ දැන් මගේ පාරිභෝගික හිතවත් මහත්මයා ප්‍රකාශ කළ විදිහට ඇත්තටම සෞඛ්‍ය සම්පන්න විදිහට පොල් තෙල් හදා ගන්න තමයි ඇත්තකට පෙනිලා ආහාරයට ගන්න පොල් ටික තෙල් ටික ඉතාමත්ම පිසිදුව කරගන්න පුළුවන් එකම ක්‍රමය මේක මම විතරක් නෙමෙයි මේ ක්‍රමයට පොල් ඉන්ඩෙන්සන් කාසියක් තියෙන ස්ථාන තියෙනවා ඒවත් ඇත්තටම හරියාකාරවම කරන නිසා අපි සතුටු වෙන්න ඕන තමුන්ට තමුන්ගේ ගෙදරවත්තේ තියෙන පොල් ටිකෙන් අපිම තෙල් ටිකක් ලබා ගන්න අපිම හදලා ආහාරයට ගන්න වසවිස නැතුව පොල් තෙල් ටිකක් ඉතා පිටු හදා ගන්න මේ වගේ ස්ථාන තියෙනවා ඉතින් මමත් දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ වැඩේ කරනවා ඉතින් විශේෂයෙන්ම මගේ පාරිභෝගික වශයෙන් කරාපිටියේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක් එනවා ඒ වගේම බොබි පොල්දල හිටපු ප්‍රාදේශීය ලේකම්තුමිය දැන් වර්තමාන රත්නපුර මහාධිකාරිතුමිය එතුමිය හරිම ඕනෑකමින් තමයි අපේ ගෙදරට එන්නේ තෙල් ටිකක් යන්න. ඉතින් එතුමිය නිසා අර සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තවලදී මට හරි ප්‍රසිද්ධියකුත් ලබා දුන්නා. ඉතින් ඒ තුලින් මේ ව්‍යාපාරය ඇත්තටම සේවයක් විදිහට තමයි මම කරන්නේ. මේක ලාභ ලැබීමකවත් නෙමෙයි. කෙනෙකුට සෞඛ්‍ය සම්පන්න විදිහට නිවරදිව ආහාර වේලක් භුක්ති විඳින්න මේ ක්‍රමය මම ව්‍යාපාරය කරන ව්‍යාපාරයක් විදිහට නෙවෙයි සේවයක් විදිහට කරන්නේ අනික මේකත් මේ විදිහට තෙල් හිඳලා ආහාරයට ගත්තයින් පස්සේ කඩේ තෙල් වල වෙනස පැහැදිලිවම දකින්න පුළුවන් ඉතාමත්ම يعني අපිට වර්ජින් කොකනට් ඔයිල් හදාගන්න පුළුවන් ඒ තමුන්ටම පුළුවන් පොල් ටික හදාද සුදු පොල් තෙල් හදාගන්නත් පුළුවන් හදාගන්නත් පුළුවන් ඒක තමුන්ට තියෙන්නේ ඉතාමත්ම වැඩි දහනයකට පසු නොකර අවුරස් මෙන්න වේලලා සිවුම්ම කැල්වලට කපලා ගෙනාවොත් මම එවෙලෙම ඉඳලා දෙනවා දැන් අපි අහමු ගාමිණී මහත්මයාව සම්බන්ධ කරගන්න නම් මේ පොල් ටික ගෙනල්ලා මේ තෙල් ටික හදාගන්න. ඇත්තටම මේ එතුමා කරන ලොකු සේවයක්. මොකද මේ මහ විශාල මුදලක් අය කරන්නේත් නැහැ. එතුමාගේ මේ විශ්‍රාම කාලය තමයි මේකට යොදවලා මේ අවට ජනතාවට මේ සේවය සලසලා දෙන්නේ. ඉතින් ඇත්තටම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කවුරු හරි ඉන්නව නම් මේක බලන මේ ගාල්ලවට එහෙම නැත්නම් පොද්දල මේ අවට ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් සමු කියනවා නම් හොඳයි මම ඒක මේ තිරේ යටිනුත් සඳහන් කරන්න ඔබතුමාගේ කියන්නකෝ අංකය 0.71 304 28.06
ඔව් අනේ අංකයට මේ දැන් ඔබට තිරේ මං යට සඳහන් කරන්නම් මේ අංකයට එතුමාව දුරකථන අමුතුමක් දුන්නාම සම්බන්ධ කරගෙන ඔබට ඔබගේ ගෙදර වේලගත්තු පොල් ටික අරගෙන ඇවිල්ලා අඹරලා බොහොම සෞඛ්‍යාරක්ෂිතව ඔබට හැකියාව තියෙනවා පොල් තෙල් ටික හදාගන්න කිසිම සැකයක් නැතුව ඔබට ආහාරයට ගන්න පුළුවන් හොඳම පොල් තෙල් හදා ගන්න තියෙන එකම ක්‍රමය මේකයි කියලා මම කියනවා මොකද කඩෙන් ගේන ඇත්තටම පොල් තෙල් වල මොනවද තියෙනවද කියලා ඔබ දන්නේ නැහැ ඔබ ආහාරයට ගත්තට බොහෝ විට මම දන්න තරමට නම් ෆාම් ඔයිල් කලවම් කරනවා ඉතින් ඒ හින්දා මේ මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න මම දැන් මේක මම දැන් ඔබට පෙන්වන්නේ කලින් කොහොමද මේ මැෂින් එකේ මේ පොල් තෙල් ටික හැදෙන්නේ කියලා ඊට පස්සේ අපි අපිට ගෙදර ගිහිල්ලා කරන්න පොඩි වැඩක් තියෙනවා අපි ගෙදර ගිහිල්ලා බලමු මේක කොහොමද කරන්න කියලා දැන් මේ මගේ අතේ තියෙන්නේ අර තෙල් මෝලෙට ගෙනහිල්ලා මැෂින් එකේ දාලා අඹරලා ගෙනාපු තෙල් බෝතලේ දැන් ඔබ බලන ඇති මේක මොකද මේ බොරපාට මේකද ඕකද පොල් තෙල් කියන්නේ ඕක ගන්න නම් ඔච්චර දඟලන්න ඕනද කියලා ඔබට හිතෙන්න පුළුවන් හැබැයි මේ මේකේ තියෙන්නේ මේ මණ්ඩි අපේ කුරුට්ටත් එක්ක අපි අඹරපු නිසා දැන් සාමාන්‍ය සුදු පොල් තෙල් ගන්න නම් මේ කුරුට්ට ඉවත් කරලා ගන්නවා නමුත් අපේ මේ වැඩේදී අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මේ බොහොම ඉතාම පිරිසිදු පොල් තෙල් මේක ගෙදර ගෙනල්ලා සාමාන්‍යයෙන් දවසක් එකහමාරක් වගේ මේක නිසල්මනේ තියලා තියන්න ඕන මේ තියනකොට මේකේ මණ්ඩි ටික යට බහලා මේ තෙල් ටික පෑදෙනවා ඊට පස්සේ අපි කරන්නේ මේක පෙරලා ඒ පොල් තෙල් ටික නැවත වතාවක් පොඩ්ඩක් ලිපේ තියලා රත් කරනවා මේකේ යම් වතුර ජල මේ බිඳිති කොටස් තියෙනවා නම් ඒවා ඉවත් වෙන්න එහෙම කළා තමයි නිසි ආකාරයෙන් පොල් තෙල් ටික හදලා ගන්නෙ මම දැන් ඔබට පෙන්නන්නම් මේක අපි තියලා බලමු මේක පෑදුනට පස්සේ මං ඊළඟට පෙන්නන්නම් ඔබට දැන් මෙන්න මේ මගේ අතේ තියෙන්නේ අර ඒ විදිහට අරගෙනවිල්ලා දවස් දෙකක් පහු වෙලා මේ මණ්ඩි බැහැපු පොල් තෙල් බෝතලේ බලන කොයිතරම් පැහැදිලිව මේක විනිවිද පේන තත්ත්වයට අවිල්ලා තියෙනවද කියලා මේක යම් කහපාටක් තියෙනවා මේ කහපාට තියෙන ඇත්තටම අර පොල් ගෙඩිය කුරුට්ටත් එක්ක අපි අරගෙන ගියපු නිසා කුරුට්ට සුද්ධ කරලා ග්‍රේටර් එකකින් වගේ ස්ක්‍රේපර් එකකින් ගාලා මේ මේ කුරුට්ට ඉවත් කරලා ගෙනෙච්චොත් පැහැදිලිව සුදු පොල් තෙල් ලබා ගැනීම හැකියාවත් ඔබට තියෙනවා දැන් ඔබට පැහැදිලිව පේනවා ඇති මේක බොහොම විනිවිද පේන තත්ත්වයට පැහැදිලිව මේ මේ මණ්ඩි ටික යටට බහැලා තියෙනවා බෝතලේ යට පේනවා මණ්ඩි මිදිලා තියෙනවා එතකොට තෙල් ටික උඩට පැහැදිලා තියෙනවා ඉතාම් පිරිසිදුව අපි හදාගත්තු පොල් තෙල් ටික මේ පොල් තෙල් ටික අපි ඊළඟට කරන්න ඕන කාරණාව තමයි දැන් මේකේ යම් විදිහකින් ජල බිඳු තිබුණොත් එහෙම නැත්නම් වතුර මිශ්‍ර වෙලා තිබුණොත් මේ පොල් වල තියෙන පුළුවන් සම්පූර්ණයෙන්ම විජලනයේට ලක් නොවි මේ පොල් තෙල් පොල් කොටස් තිබුණොත් මේකට වතුර කවලම් වෙලා තියෙනවා එතකොට සිද්ධ වෙන්නේ ටික දවසකදී මේක මුඩු වෙන්න පටන් ගන්නවා ඒ නිසා අපි දැන් කරන්නේ මේක භාජනයකට දාලා ලිපේ තියලා මද වේලාවක් රත් කරලා මේ තෙල් ටික නටව ගන්නවා ඊට පස්සේ අපිට බොහොම පිරිසිදු වියලි බෝතලයකට දාලා තියාගන්න පුළුවනි ඉතින් මෙන්න මේක මම හිතන්නේ ඔබට මම යම් පණිවිඩයක් ගෙනාවා කියලා. එතකොට යම් කෙනෙකුට ව්‍යවසායකත්ව අදහසක් අනිත් අයට මම ගෙනාවේ සෞඛ්‍ය සම්පන්නව අපේ ආහාර රටාව හදාගන්න හොඳ විදිහක් ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔබට අරගෙන ආවේ. මම හිතනවා ඔබගේ දැනුමට මේකෙනුත් යම් දෙයක් එකතු වෙන්න ඇති කියලා. ඉතින් එහෙමනම් channel එකත් subscribe කරලා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න ඊළඟ දවසෙත් තව මේ වගේ වටිනා වීඩියෝ එකක් එක්ක ඔබව හමු වෙන්නම් මම මధుර නානායක්කාරා